මුස්ලිම් ප්‍රශ්නය ආගමික ප්‍රශ්නයක්. ආගමික ප්‍රශ්නවලට දේශපාලන උත්තර නැහැ. මොකද ආගමික ප්‍රශ්න හරියට සංවේදී ප්‍රශ්න. දැන් මේ ඔබතුමා කොමිසමක් පත් කළා පාස්කු ඉරිදා සිද්ධ වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මුල මැද අග කරුණු හොයලා ඔබතුමල්ලත් නොදන්න ආරක්ෂකාංශ නොදන්න කොතන හෝ වැරදුණු තැන වරද්දපු තැන හොයලා හරිම වැරදිකාරය හොයන්න කියලා කොමිසමක් පත් කළා. ඒක කොහෙවත් කිව්වේ නැහනේ බුදු බල සේනා ගැන හොයන්න කියලා. වෙන සංවිධානයක් ගැන හොයන්න කියලා. කවරපු වැඩේ හැර වෙන ඔක්කොම කළා දින. ඉතින් කෙසේ හෝ වේවා අපි මේ බලහත්කාරයේ යමු කමුවේ දණින් වැටෙන්න ලෑස්ති නෑ. මොකද මේ ඉස්ලාම් මතවාදයේ අද ඔඩුතුවල තියෙනවා. මේ ලෝකේ පුරාම ක්‍රියාත්මක වෙන ඉස්ලාම් එක්ස්ට්‍රීමිසම් ඉංග්‍රීසි කියන මේ ඉස්ලාමීය මූලධර්මවාදයේ සම්බන්ධයෙන් තනි වචනය කියලා දී. ඉස්ලාම් ස්කෑන් සමිල කවුරුත් කතා කරන්නේ ඉස්ලාමීය කියලා කියන්නේ පිළිකාවක් එය මාරාන්තිකයි කියලා තමයි බටහිරත් දියුණු ලෝකෙත් කතා කරන්නේ. පිළිකාවක් වැළඳුනහම තියෙන විකල්ප දෙකයි වෛද්‍යවරයෙක් මුණගැහෙන ඒ වෛද්‍යවරයා කියනවා ඔබට පිළිකාවක් තියෙනවා මේක හඳුනා ගන්න ඉක්මනින් ප්‍රතිකාර ගන්න එහෙම නැත්නම් මේ පිළිකාව ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන් ව්‍යාප්ත වෙන්න පුළුවන් හැබැයි දැන්ම ප්‍රතිකාරම කළොත් ඔබට පාලනය කරගන්න පුළුවන් හොඳ කරන්න බෑ පාලනය කරගන්න පුළුවන් අපි ඉන්නේ ඒ අධියරේ එහෙම නොවුනොත් මේක ව්‍යාප්තුණයින් පස්සේ ගිහිල්ලා වෛද්‍යවරයා හම්බුනාට පස්සේ කියන්නේ ඔබට දැන් උත්තරයක් නෑ මොනවා හරි කාලා තමන්ගේ තමන් අදහන ආගමක් කරන සන්තෝෂයෙන් ඉන්න මරණය කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. මේක තමයි ඉස්ලාම්. සංවිධාන 52කට වැඩිය මේ බුද්ධ භූමිය වැඩ කරනවා. අපි හැමදාම කිව්ව රටේ ස්වදේශික සාම්ප්‍රදායික පාරම්පරික මුස්ලිම් මිනිසුන් දෙක අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව අතික්‍රමණය කරගෙන එන මේ වහක්වාදී අනතුර විශාල විනාශයකට මේ රට කැඳගෙන යනවා. ඒකෙන් අපි මිදුනේ නැත්තම් එළිය නුදුටු දරුවෝ විතරක් නෙමෙයි උපන් දරුවන්ට අනාගතේ මහ පාරවල් වල මියදෙන නියමිතයි කියලා. ඉස්ලාම් මන්තවාදීන් යනු නායකයෙක් නැති මිනිහෙක්. ඒගොල්ලන්ගේ සංවිධාන වලට නායකයෝ නැහැ. නායකයා තමයි අයිඩියොලොජිය. දැන් තාමත් තහනම් නොකළ සංවිධානයක් තියෙනවා මේ රටේ ජමාත් ඉස්ලාම් කියන 1951 පටන් අරන් තියෙනවා. ඒ ජමාත් ඉස්ලාම් සංවිධානයේ මතවාදී ඒගොල්ලන් කියන්නේ මොකක්ද? සමස්ත මුස්ලිම් සමාජයේම නොවුනත් සමස්ත මුස්ලිම් සමාජයේ වෙනුවෙන් එක්තරා මුස්ලිම් කොටසක් වුවද ජිහාදයෙහි යෙදීම සෑහේ. ඒක තමයි සහාරාලා සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ අදහස්, ඒගොල්ලන්ගේ ඒ අයිඩියොලොජි එකේ මතවාද ලියා පළ කොට ඇති සියලු පොත්පත් අපි සන්තකේ තියෙනවා. අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මේක කිව්වා. අපිට චෝදනා කළා මහින්ද මහත්තයගේ මුස්ලිම් ඡන්ද කඩන්න හදනවා කියලා. ඔබතුමාගේ කාලේ අපි සෑහෙන උත්සාහ කළා. ඔබතුමා මම හිතන්නේ කරට එක නීතියක් කියන සංකල්පය යටතේ මන්ත්‍රසහයම ඔක්කොම තහනම් කරන්න කැබිනට් එකට ගෙනාවා. මනත අවුරුද්දේ ගැන කතා කරන්නේ. ඒ රැඩිකල් තීන්දුව ගත්ත ඔබතුමා. හැබැයි මොකක් හරි අවාසනාවකට කරන්න බැරි වුණා. අපි ඒක දැනන් හිටියා. ඒකේ විශාල කොටසක් තිබුණා නිර්දේශ කළ මේව තහනම් කරන්න ඕන තහනම් කරන්න ඕන කියලා. සිංහල නායකයන්ගේ අසමගිය මේ රට විනාශයට කැන්දනවා නියතයි. මේ දේශපාලන බෙදීම් පැත්තකින් තියලා ජාතියක් හැටියට මේ ඉස්ලාම් ප්‍රශ්නට මුහුණ නොදුන්නොත් අපට ආයේ සමාවක් හම්බ වෙන්නේ නැහැ ඉතිහාසෙ. ඒ කාර්යයේදී විශාල වගකීමක් පැවරෙන භික්ෂුන් වහන්සේලාට. භික්ෂුන් වහන්සේලාට නිකම්ම පන්සල් වලට සැතපෙන්න දන්වල දාන නෙමෙයි මේ උරුමය අපේ අතට මේ වගකීම පවරලා තියෙන්නේ. අපේ නායක හඳුන එක පටන් ගමු අපි ඉක්මනින්. ආණ්ඩුවක් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ ආණ්ඩු කරවන අය ලව්වා සිංහලයේ අභිලාෂ සම්පූර්ණ කර ගැනීමට අපි පක්ෂ දේශපාලනයෙන් වියුක්ත වෙච්ච බෞද්ධ පක්ෂය බලවත් කරන වැඩසටහනකට යා යුතුයි මේ වෙලාවේ. මම විශ්වාස කරනවා මේ ලෝකේ එකම ජාතිය අපි විතරයි. එකම කොටස, එකම පක්ෂය බෞද්ධ පක්ෂය භික්ෂුන් වහන්සේලා විතරයි මේ ඉස්ලාම් අන්තවාදයේ මතවාදීව පරාජය කරන්න පුළුවන් එකම පිරිස. මොකද කතෝලික පල්ලියට මේකට උත්තරයක් නැහැ. මොකද ඒගොල්ලෝ එකම තාසියනේ.
කුරාණය කියලා කියන්නේ බයිබලයේ තිබුණා. තම කාසිය දෙපැත්ත. හැබැයි ඒගොල්ලෝ නිර්මාණවාදී, අපි හේතුඵලවාදී. හේතුව නොනසා ඵලය නසන්න බෑ. හේතුව තමයි අන්තවාදීව බිහි කරන ඉස්ලාමීය උම්මත්තක ඉගැන්වීම. ඒ ඉස්ලාමීය උම්මත්තක අන්තවාදී ඉගැන්වීම පරාජය කරන්න පුළුවන් අපි ඉගෙනගත්ත ධර්මයේ තුලින්. ධර්මයමයි අවිය. ගල් ගහලා තාප පෙරලලා එහෙම නැත්නම් හූ කියලා එවැනි ප්‍රාථමික වැඩවලින් ඉස්ලාම් මතවාදයේ උත්තර හොයන්න බෑ. මේක බුද්ධිමය සංවාදයකින් කළ යුතු කාර්යයක්. ඒ නිසා අපි මේ ආණ්ඩුවට යෝජනා කළා, යෝජනා කරන ඔබතුමාලා පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් ජගත් මැතිතුමාලා ඉන්නවා, අපේ හිටපු ජනාධිපතිතුමා ඉන්නවා. මැතිතුමනි, කොහොමද ඉස්ලාම් මතවාදයේ මොකද්ද කියලා ගලපගන්නේ මේ කමිටුවේ සාමාජික උපස්ථිතිය? ඒගොල්ලන්ගේ මනස පුරුදු කරලා තියෙන්නේ ඉන්වෙස්ටිගේට් කරන්න. අර පාරේ ලියන දුරක් වුණාම පොලිසිය ඉන්වෙස්ටිගේට් කරනවා වගේ ඉස්ලාම් මතවාදයෙන් ඇති වෙන පිපිරීම් ගැන ඉන්වෙස්ටිගේට් කරන්න බෑ. එහෙනම් ඒ කමිටුවේ ඉන්නෝනේ ඉස්ලාම් මතවාදය ගැන මහා කියවීමක් තියෙන, කුරාණය ගැන දන්න, හදීස් ගැන දන්න එවැනි කණ්ඩායමක් ඕනේ මේකට නිර්වචන සපයන්න. මේ මං හිතන්නේ නීති දෙපාර්තමේන්තුවේවත් මේ කොතන හෝ මේ කුරාණය ප්‍රාමාණිකව කියෝ අවුරුද්ද ඇති කියලා. ඒ නිසා මේක බරපතල ගැටලුවක්. මේක තමයි ඉස්ලාම් කියන්නේ. මේ රට තුල ඇති වුණු හැම ගැටුමකදීම පළවෙනි ගල්පාරාවේ ඉස්ලාම් සමාජය. බේරුවනේ දිගල් ගැහුවේ අපිට ඒගොල්ලෝ. දිගර කොල්ලෙක් මැරුවේ ඒගොල්ලෝ. ගින්තොටිති ගැහුවේ ඒගොල්ලෝ. වල්ලාහගොඩ ගම්පොළ කටන පෙරහැරට ගහන්න ගිය වෙලාවේ අපි තමයි මෙතිහත් වෙලා ඒක නතර කෙරුවේ. මේ වගේ පළවෙනි ගල්පාර ඇවිල්ලා තියෙන සමාජෙ. ඒක හින්දා නායක හඳුන්නේ දැන්වත් අපි ඉක්මන් නොවුනොත්, ඒ කියන්නේ මේ දේශපාලන කදාල වලට ගොඩක් උඩින් ඉඳගෙන අර මිගෙට්ටුවත් මේ හාමුදුරුව කරපු රාජකාරිය කරන්න, මිගෙට්ටුවත් මේ හාමුදුරුව වගේ 100ක් 200ක් අද ඕන වෙනවා මේ රටට. ඉස්ලාම් මතවාදයත් මේ පැත්තෙන් ගොඩනැගීගෙන එන ක්‍රිස්තියානි මූලධර්මවාදයත් පරාජය කරන්න. එක පැත්තකින් ක්‍රිස්තියානි කඳවුර නැගිටලා මුළු රාජ්‍ය යාන්ත්‍රණයෙම ඉන්න වගකීම් යුතු බලධරයෝ ඕනගෙන් ක්‍රිස්තියානිට ගොදුරු කරනවා. අනෙක් පැත්තෙන් ඉස්ලාමිකාන්තවාදී ඒජිස් ඩිපාර්ට්මන්ට් එකේ වෙන්න පුළුවන්, ඒවියේෂන් එකේ වෙන්න පුළුවන්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙන්න පුළුවන්, රාජ්‍ය පරිපාලන ඇතුළේ වෙන්න පුළුවන්, පිළිකාවක් වගේ මේ නලිමිල නමින් ස්ථානගත වෙලා ඉන්නවා හැම තැනම. ඒගොල්ලෝ ඉඩ දෙන්නේ නැහැ මේක ගොඩනගන්න. ඒ නිසා මේ කඳවුරු දෙකට මැදින් හරි මැද මාවතේ අපි හිටගත්තොත් කිසිම ගැටලුවක් නැහැ. ලෝකෙ එකම රට වෙන්න පුළුවන් මතවාදී වශයෙන් මේ ඉස්ලාම් මතවාදයේ පරාජය. ඒ වෙනුවෙන් අපි පරිශීලනය කරන්න ඕන, පොත්පත් කියවන්න ඕන. දැන් අපි අවුරුදු 15ක් නැහැ. මේ ගැන මම ස්ටඩි කරනවා, කියවනවා. ලෝකෙ කොතනක හෝ දෙයක් වෙනවා නම් අපි ඒවා වාර්තා කරගන්න. ඉතින් එවැනි අත්දැකීම් සම්භාරයක් සහිතව මේ මහ පොළවේ ඒ විදිහටම ඒවා සිද්ධ වෙන බව දැනගෙන තමයි කෑ ගහලා වේදනාවෙන් අපේ මානසික සංවරය විඳෙන්නේ නැති, වාචසික සංවරය විඳෙන්නේ නැති. හැබැයි ජාතිය හමුවේ පුපුරන හෙනගෙඩි පෙනිපෙනි අපට ඉන්න බෑ සංවර. Breaking.lk